සහල් ප්‍රේතයාගේ කතාව මෙසේ අසන්ත ලැබේ. තාම්ර පර්ණේ දීපයෙහි සෑගිරියෙහි එක්තරා භික්ෂුණමක් බොහෝ භික්ෂූන් වහන්සේලා හා වාසය කරයි. එක් දිනක් ඒ භික්ෂූන් වහන්සේගේ පියා සෑගිරියට ආවේය. ඒ භික්ෂූන් වහන්සේ පියාට ආහාර සැපයීමට සහල් නොලබන්නේ ආරාමිකයන්ගෙන් හෙට ආපසු දෙන්නෙමේ කියා සංඝසතු සහලෙන් නැලි භාගයක් ගත්තේය. ඒ භික්ෂුණම එදාරෑම මියගොස් සංඝසතු සහල් ගත් බැවින් පර්වත අතරෙහි ප්‍රේතයෙක් උපන්නේය. එක් පිණ්ඩපාතික තෙර නමක් මෙදියම් කාලයෙහි ඒ මග යන්නේ දැල්වෙමින් සිටි ප්‍රේතයා දැක මෙසේ විචාලේය. ඔබගේ සිරුර ඉතා දික්ය, දුර්ගන්ධයෙන් යුක්තය, ඇටසම් පමණක් ඇතිව ගිනි කඳක් මෙන් දැල්වෙහි. ඔබ කවරෙක් වෙහිද? ස්වාමීනි, මම යමලව උපන් ප්‍රේතයෙක් වෙමි. පව්කම් කොට ප්‍රේත ලෝකයට පැමිණියමේ ප්‍රේතයා කීය. ඔබ විසින් කයින් වචනයෙන් සිතින් කිනම් පවක් කරන ලද්දේද? කිනම් කර්මයක විපාකයෙන් ප්‍රේත ලෝකයට ආවෙහිදැයි තෙරනම විචාලේය. පෙරනම භික්ෂු නමක් වී සෑගිරියේ විසුවෙමි. මාගේ පියාට ආහාර සැපයීම පිණිස සංඝසතු සහල් නැලි භාගයක් ගතිමි. හෙට නැලිය පුරවා දෙන්නෙමෙයි මා සිතා සිටි නමුත් ඒ රාත්‍රියේම කලුරිය කොට මේ ප්‍රේත ලෝකයට ආවෙමි ප්‍රේතයා කීය. මම මේ භික්ෂුණම දනිමි. හෙතෙම සිල්වතෙකි, උගතෙකි. මෙවැනි සිල්වතෙක් දුගතියට නොයන්නේ යැයි තෙර නම කීය. සිල්වත්වත් උගත්වත් සංඝසතු දේ ගැනීම මෙසේ ආසන්න කර්මයක් වශයෙන් විපාක දෙයි. යම්කිසි සංඝසතු වඩුවක් සුළු දෙයකයි සිතා අවමන් නොකළ මැනවි. විපාක දෙන විට එය මහත් වන්නේ යැයි ප්‍රේතයා කීය. ඔබට ප්‍රේත ලෝකයෙන් මිදීමට කොතෙක් කුසල් කළ යුතුද? මම බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ පූජා පවත්වන්නේ මේ තෙර නම කීය. මේ පර්වතයේ පටන් ගම දක්වා තුංගව පෙදෙසෙහි අතර නැතිවසේ ගැල් තබා ඒවා සහලින් පුරවා සංඝයාට දෙනසේක් නම් මම මේ ප්‍රේත භාවයෙන් මිදෙන්නේ. සහල් නැලි භාගයේ මෙසේ විශාලත්වයට පැමිණියේ. ඉතින් එසේ ලබා දෙන්නට නොහැකි නම් මාගේ නිදහස් වීමක් නොවන්නේ යයි ප්‍රේතයා කීය. ඉක්බිති තෙරුන් වහන්සේ රැ ඉක්ම ගිය කල්හි අනුරාධපුරයට ගොස් සද්ධාතිස්ස රජතුමා ඉදිරියේ සිටියේ. රජතෙම උන්වහන්සේගේ පාත්‍රය රැගෙන ස්වාමීනි, කුමක් සඳහා වැඩිසේක් දැයි විචාලේ. තෙරුන් වහන්සේ පුවත කියා සහල් සඳහා පැමිණියමේ කීය. සහල් කොපමණදැයි අසූ විට ප්‍රේතයා කී කතාව කීය. ඉක්බිතේ රජතුමා තුංගව්වක් මුළුල්ලේ ගැල් තබ්බවා සහලින් පුරවා සංඝයා වහන්සේට දුනි. එසේදී ඒ පින් ප්‍රේතයාට අනුමෝදන් කරමි. පින් දුන් කෙනෙහිම ප්‍රේතයා ප්‍රේත භාවයෙන් මිදී දිව්‍ය ස්වරූපය දරන්නෙක් විය. නැවත තෙරුන් වහන්සේ රාත්‍රියේ මඟට බැස්ස විට දේවපුත්‍රයා තෙරුන් වහන්සේට වැඳ ඉදිරියෙහි අඳලි බැඳගෙන සිටියේ. තෙරුන් වහන්සේ ඔහු දැක මෙසේ විචාලේය. උතුම් ඔටුන්නක් දරන්නා වූ, උතුම් වස්ත්‍ර හැඳගත්, උතුම් ආභරණ වලින් සැරසුණු, උසස් සුවඳින් තැවරු අවයව ඇති ඔබ උතුම් වස්තු දෙන දේව රාජයෙක්ද? දේවතාවා මෙසේ කියයි. පෙර දිනක ඔබ වහන්සේ නපුරු වැටීම් ඇති පිහිටක් නැති මා වෙත එළඹ ප්‍රමාණ කළ නොහැකි දුක් සයුරෙහි ගිලුණු මා මහත් කරුණාවෙන් ගොඩට ගස්සේක. යම් කෙනෙක් අනුන්ට යහපත කෙරෙත් නම් ඒ බුදු පිරිස බුදුරජාණන් වහන්සේ විසින් හික්මවන ලද්දේය.
උන්වහන්සේලා නිතර සියලු සතුන් කෙරෙහි සමසේ පැවැත් වූ සිත් ඇත්තාහ.